කන්නාඩියක් අරගෙන ගෙදර ගියාට පස්සේ මේ කන්නාඩිය ඒ විදිහටම රඳව ගන්න ඒ තිබුණ විදිහටම තියාගන්න එක ටිකක් පොඩි අභියෝගයක් හැමෝටම. මොකද අපි නිතර මේක දානවා ගලවනවා ඒක නිසානේ. එතකොට මම චුට්ටි දේවල් ටිකක් මතක් කරන්න හදාන්නේ ඔබට. දැන් ඔයාලා කන්නඩියක් ගන්න ආපුවාම අපි ගොඩක් වෙලාවට මේ ෆ්‍රේම් එකට අපි ගන්න මෙෂර්මන්ට් එකක් තියෙනවා. එතකොට දැන් පේනවා මේ ෆ්‍රේම් එක හරි කෙලින් තියෙනවා. මේක ඇද වෙන්නේ මොනවා වෙලාද? සමහර වෙලාවට සමහර අය වෙලා කියලා මේ මම මේ කොටින් ඉඳගත්තා එකෙන් තමයි මේක උනේ. සමහර වෙලාවට විවිධ පොත් ටිකක් තිබ්බා, ෆයිල්ස් ටිකක් තිබ්බා, ඒ වගේ දේවලුත් තියෙනවා. ඇද වෙනවා කියලා කියන්නේ ගොඩාක්ම වෙලාවට ඇද වෙන්නේ ඔබ කරන වැඩවලින්. ඒ කියන්නේ මෙහෙම දාගෙන ඉන්න කණ්ණාඩිය ඔබ මෙහෙම ගලවනවා. එතකොට ටික ටික මේ ආම් එක ඇද වෙලා එක මේක උස් වෙලා පහත් වෙලා මේකේ තියෙන දැන් අපි ගත්ත මෙෂර්මන්ට් එකත් වෙනස් වෙලා එතකොට. එතකොට මේකෙන් පේන විදිහත් වෙනස්. හැබැයි තාම කමක් නැහැ දාගෙන වැඩ කරන්න පුළුවන්. මොකද අර කණ්ණාඩිය ගත්ත ආයතනෙට යන්න වෙලා නැහැ. ඔක තමයි ඔබට මුණ දෙන්න තියෙන ගැටලුව. නමුත් මම කියන්න ගත්තේ මේ වගේ චූටි ඇදවීමක් තියෙද්දී ඔබේ විෂන් එක වෙනස් වෙනවා. සහ ඒ විදිහටම යූස් කරද්දී මේ ෆ්‍රේම් එකේ හින්ච් එක සවුත් වෙලා ඔබට අවශ්‍යම දවසක මේක කැඩලා තියෙන පුළුවන්. ඒක නිසා ඒක ගැන සැලකිලිමත් වෙන්න. කණ්ණාඩියක් ඇද වෙන්න ගොඩක්ම ලොකු හේතුවක් වෙන්නේ තමන් එක අතින් දාන ගලවන එක. ඊළඟ හේතුව තමයි ගොඩක් වෙලාවට මෙහෙම ඔළුවට දාන එක. මේකෙන් කණ්ණාඩිය එක්ස්පෑන්ඩ් වෙනවා. ගොඩක්ම මේ තත්ත්වයට මුහුණ දෙන්නේ සංග්ලාසස්. ගොඩක්ම අය සංග්ලාස් එක මෙහෙම ඔළුවට නෙදාගෙන ඉන්නේ. ඒක ෆැෂන් එකක් තමයි. නමුත් ඒකෙන් වෙන්නේ කණ්ණාඩිය මෙහෙම එක්ස්පෑන්ඩ් වෙනවා. මෙහෙම එක්ස්පෑන්ඩ් වුණාට පස්සේ අපි හීට් කරලා ඒක නවල හදනවා. නමුත් ඒ වුණාට ඒක ආයි පරණ තත්ත්වයට එන්නේ නැහැ. ඒක නිසා මේ කණ්ණාඩිය ඇද වෙන්නේ කොහොමද කියන එක ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඊළඟ දේ තමයි ඔබ බයික් එකක යනවා නම් හෙල්මට් එක දානකොට ටිකක් පරිස්සම් වෙන්න. කණ්ණාඩිය ඇද වෙන්න පුළුවන් ආම් එක ගොඩක් හීනි ෆ්‍රේම් එකක් නම්. තව දෙයක් තමයි ඒ කියන්නේ අපි දැන් මේකත් එක්ක නිදාගන්න. මම මෙන්න මේ කතාව කියන්නේ ගොඩාක්ම ඔබේ ගෙදර ඉන්න දරුවෝ කණ්ණාඩි දානවා නම් එයාලා ගැන සැලකිලිමත් වෙන්න. ගොඩාක්ම පොදු වෙන කම්ප්ලේන් එක තමයි මෙයා කණ්ණාඩිය දාගෙනම පොත් මේසුවට නිදි. මෙන්න මේකෙන් කණ්ණාඩිය ඇද වෙනවා. මම හැමදාම කියන දෙයක් තමයි දරුවෙක්ගේ නම් අනිවාර්යෙන් අලුත් කණ්ණාඩියක් ගන්න. ඉතින් පරණ කණ්ණාඩියේ ෆ්‍රේම් එක හොඳ තත්ත්වෙ තිබ්බොත් තියෙන ලාභම ලෙන්ස් දෙක හරි අර තියෙන ප්‍රෙස්ක්‍රිප්ෂන් එකට දාගන්න. මම මේ අත්දැකීමෙන් කියන්නේ සමහර වෙලාවට අපි නුගේ ගොඩ ඉන්නකොට අවට තියෙන ඉස්කෝලවලට විභාග දවස්වලට කණ්ණාඩිය ගිහිල්ලා දිලිව කරලා තියෙනවා. ඒ කියන්නේ කණ්ණාඩිය ඊයේ කැඩුනා නම් දැන් හෙට උදේ එක්සෑම් එක. එතකොට කලාතුරකින් හොඳ වෙලාවක් හවුනොත් ඒ වගේ දෙයක් ඉක්මනට හදලා ගිහින් දෙන්න පුළුවන්. නමුත් බැරි වුණොත් ඒක නිසා දරුවෝ ගැන සැලකිලිමත් වෙන්න. විශේෂයෙන්ම කණ්ණාඩි කඩාගන්නේ වැඩිපුර දාන අය. කණ්ණාඩිය නැතුව වැඩ කරන්න බැරි අය තමයි කණ්ණාඩි කඩාගන්නේ. හැබැයි මම අත්දැකීම කියන්නේ ඒක හරියට කල්පනා කරලා බැලුවොත් කණ්ණාඩිය වැඩිපුර දාන එක්කෙනා, ඒ කියන්නේ කණ්ණාඩිය නැතුව වැඩ කරන්න බැරි කෙනා අතින් කණ්ණාඩිය කැඩෙන්න තියෙන chance එක අඩුයි. මොකද එයා නිතරම ගලවන්නේ දාන්නේ නැති නිසා. නමුත් ඔබ මේ ගැන සැලකිලිමත් වෙන්න. පුංචි දේවල්. මොකද කණ්ණාඩිය කියන්නේ දැන් ඇත්තටම අපි හිතමු අපි ගමනක් යනකොට බෑග් එකයි ඇඳුම් ටික ලෑස්ති කරනවා වගේම පොඩ්ඩක් බලන්න ඔබ පාවිච්චි කරන කණ්ණාඩියේ මේ තියෙන පුංචි නට්ස්, මේ පොඩි නෝස් පෑඩ්ස් වල තියෙන ඒවා, ඒකේ ඇඩ්ජස්ට්මන්ට්ස් ටික හරිද කියලා. මේක හරීම වැදගත් දෙයක්. මොකද බොහෝ දුරට ඔබ අපිට කතා කරන්නේ අනේ මම මේ ලොකු වැඩකට ඇවිල්ලා ඉන්නේ, මම මීටින් එකක ඉන්නේ, බලන්න මගේ කණ්ණාඩිය ගැලවුණා. එහෙම අනිත් එක තමයි දැන් මේ වගේ කණ්ණාඩියක තව වෙන්න පුළුවන් දෙයක්. මේවා අත්දැකීමෙන් දන්න අයත් ඇති, නොදන්න අයටයි මම කියන්නේ. මෙතන තියෙන පොඩි ස්ක්‍රූ එකක් ගලවලා තමයි මේ ලෙන්ස් එක හයි කරන්නේ. ඒත් මේක ගැලවුණොත්, මේක බුරුල් වුණොත්, මේ බුරුල් වෙන්න පුළුවන් නේ අපේ තියෙන පරිසර උෂ්ණත්වයත් එක්ක. මේ දවස්වල හරියට වැඩි මේක. මේක බුරුල් වුණොත් ලෙන්ස් එක වැටෙනවා. ඊට පස්සේ මේ චූටි ඇනේ කොහොමඩවත් ඔබට හොයාගන්න හම්බෙන්නේ නැහැ. විශේෂයෙන් කාපට් ෆ්ලෝ එක නම් හිටියොත් මේක හොයන්න හම්බෙන්නේ නැහැ. ඒත් මේක අරගෙන ආයතනයකට එන්නම වෙනවා. ඉතින් මේ දේවල් විශේෂ වැදගත් වැඩක් තියෙනකොට, විභාගයක් ළඟ එනකොට, මීටින් එකකට යනකොට, සමහර ට්‍රැවල් එකක් සංචාරයකට යනකොට පොඩ්ඩක් ගෙනහලා මේ ආයතනත් එක්ක කතා කරලා මේ පුංචි පුංචි තැන්වල තියෙන අඩුපාඩු ටික හදාගන්න. මේක මම මේ විශේෂම කරේ ඔබ කවද කියන ඔබ මේ වගේ තත්ත්වවලට පත් වෙලා අන්ත අසරණ වෙලා අපිට කතා කරන සමහරලාට එක්ක වහලා එක්ක නිවාඩු දවස්. දැන් ඉස්සරහට අවුරුදු නිවාඩු එන්නේ. දවස් කීපයක් හැම ආයතනයක්ම වහලා තියෙයි. මෙන්න මේ හින්දා මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න. බොහොම ස්තුතියි. අපි ආයෙත් කතා කරමු තවත් වීඩියෝ එකකින්.